මහින්ද අමරවීර මගේ සහෝදර මිත්‍ර ඇමතිවරයා කියන රුපියල් 10කින් හාල් මිල අඩු කරනවා කියලා. හාල් විකුණන අයගේ සභාපතිවරයා ජාතික සංවිධායකවරයා කියනවා නෑ එහෙම එකක් කතා කරුවේ නෑ කියලා. ඇයිද කියන්නේ දාපංකෝ, මෙරටේ නීතියක් තියෙනවා, පාරිභෝගික ආඥා පනත යටතේ 10ක් අඩු කරලා දෙන්න ඕන කියලා මිලක් දාන්න පුළුවන්. සීනිය වලට දානවනම්, අනිත් ඒවාට දානවනම්, ඒ පිළිබඳව විමර්ශනය කරනවනම් ඒකයි කරන්න බැරි. ඒ වගකීම ගන්න භාණ්ඩාගාරේ, ගන්න වගකීම ගන්න භාණ්ඩාගාරේ. මේක කරන්නේ නැහැ වතුකම්කරු ජනතාව. මම නියෝජනය කරන්නේ වතුකම්කරු ජනතාව බහුවාර්ගික දිස්ත්‍රික්කයක. ඔවුන්ගේ වැටුප ඉල්ලා දැන් අවුරුදු 3හමාරක් 4ක් අරගල කරනවා. ඔවුන්ට බොරුව සමාජගත කරලා ඔවුන්ට කිව්වා නිවාස දෙනවා, පාම් පිටිමිල අඩු කරනවා, කන්න තුන් වේලම කන්න පුළුවන් වාතාවරණය සකස් කරනවා කියලා තමයි කතා කරේ. ඔවුන්ගේ වැටුප අද රුපියල් 500 600 දක්වා තමයි දෛනික වැටුපක් ඇතුළත ලැබෙන්නේ. මේක රුපියල් 10 කරන්න කියලා කියන්නේ. එනිසා තේ ආර්ථිකයෙන් මේ රටේ ජාතික දෛනික විශාල මුදලක් ලැබෙනවා නම් මේකද ඇයි භාණ්ඩාගාරයෙන් ඒ සහනාධාරය දෙන්න බැරි? ඒ සමාගම් එක්ක කතා කරලා යම් මුදලක් අපි දෙන්නම් රුපියල් 10 වැඩිපුර සකස් කරමු කියලා කියන්න බැරියයි? මේ අයට අවස්ථාව සලසා දිය යුතු වෙනව නේද? මේ පිළිබඳව කතා කරන්නේ නැතුව මැති ඇමතිකම් තනතුරු තානාන්තර ලැබලා ඔවුන් ඔවුන්ගේ ජීවිතය ගැට ගහ ගන්නකොට වතුකම් වතු සේවකයන් ඒ දරුවෝ ඒ බිරිඳවරු මොනතරම් පීඩාවක් විඳිනොත්. මෙන්න මේක නේද ගොවියා ගැන තියෙන්නේ. ගොවියා ඉතාම වෙහෙස මහන්සි වෙලා කුඹුරු කරලා ගන්න හාල් ටිකට නියමිත මිලක් නිශ්චිත මිලක් ඇත්තේ නැහැ. වැඩි මිලට මිල ගත්තයි කියලා කියනවා නම් මේකට සානාධාරයක් ලබා දිය යුතුයි නේද? ඒ මේ වීමිල මෙතෙන්ද විකුණන්න ඕන, ඔබට වෙන පාඩුවෙන් යම් මුදලක් හරි අපි දෙන්නම් කියලා කියන්න ඕන නේද? ඒ වගේම දේශීය ආර්ථිකයක් ගැන කතා කරනවා. අපි වවල අපි කමුයි කියලා දැන් කතා කරන්නේ අවුරුදු 3හමාරකට පස්සේ. ඇයි ඉස්සලක කරන්න බැරි වුනේ? අපි ඒක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පොහොර සානාධාරය දුන්නේ. පේදුරු තුඩුවෙන් ඉඳලා දෙවුන්දර තුඩුව දක්වාම වගා කරන්න අපි ගොවිතැන් බතින් ජීවත් වෙන මිනිස්සු හැටියට අපිට ඒ අවස්ථාව දුන්නා. අටුකොටු පිරුණා අපේ ගම්දනව්වල ඉන්න මිනිස්සු. ඒ වෙලාවේ කිව්වේ වී වලට මිලක් නැති නිසා, හාල් වලට මිලක් නැති නිසා සමහර වෙලාවට වගා කරන්න නැති වෙනකොට මම ගාමන්ට් එකේ වැඩට යන්නම්, අම්මා කඩෙන් හාල් මිටික් ගන්නම් යන්න එපා කුඹුරට කියලා. නමුත් මිනිස්සු ආසාවෙන් පොහොර ටික 350ට ලැබෙනකොට කුඹුරු ටික කෙටුවා. කුඹුරු ටික කඩලා අස්සන්න නෙලා ගත්තා. ඒ අස්සන්න නෙලාගෙන මේ රටේ ධාන්‍ය ගාරේ බවට පරිවර්තන වෙන තැනට ගෙනාවා. දැන් අදත් ඒක ආපහු ඇවිල්ලා නේද? කඩෙන් හාල් ටිකක් ගේනවා කියලා කියන්නේ වෙන රටවල් වලින් හාල් ගෙනල්ලා ආනයනය කරලා ඒ ආනයනය කරන සහල් වලට බදු ගෙවලා අපි මේ මිනිස්සු එතන යනකොට අනුන්ට අත නියවන තැනට යන්න සූදානම් වෙනකොට එඩ්ගා ගිවිසුම, සිංගප්පූරු ගිවිසුම් මේ ගිවිසුම් වලින් අපිව බන්දලා අපිව බෝඩින් කාර්ය බවට පරිවර්තන කරලා අපි ඔවුන්ගේ සුවච සීක්කීකරු ගෝලය බවට පරිවර්තනය කරලා රටේ ආර්ථිකය පහතට වට්ටලා තියෙනවා. මේ පහටට වැත්වීමේදී මේ පිළිබඳව තමයි සෙමා ආයතනය පත් කරලා තියෙන්නේ වැහෙන සමාගම්, දේශීය සමාගම් ගොඩනගන්න සෙමා ආයතනයත් වහලා තියෙනවා.